හොඳයි, ඇත්තටම. අපි මේ සතියේ අහුව ප්‍රශ්නයක් තමයි, මම හිතන්නේ නීත මහත්මිය වෙන්න ඕනේ. මේ ප්‍රතිධර්ම ගොඩක් එකිනෙකට ප්‍රත්‍ය වෙන ආකාරයකුත් තියෙනවා. ඒ වගේම මේකේ මිශ්‍රණයක් තියෙනවායි කියන හැඟීමක් තිබුණා. ඉතින් ඒක අපි පොඩ්ඩක් සාකච්ඡා කරමු. අපි මේ හේතු ප්‍රත්‍ය ආශ්‍රයෙන් සාකච්ඡා කරමු, කොයි විදිහටද අපිට තවදුරටත් මේ ප්‍රත්‍යවල විවිධ යෙදීම් කොහොමද අපි තේරුම් ගන්න කියන එක. හේතු පච්චයෝති, හේතු ප්‍රත්‍ය යනු මොකද්ද? හේතු හේතු සම්පයුත්තකානං ධම්මානං තං සමුට්ඨානානං ච රූපානං හේතු පච්චේන පච්චයෝ. හේතු කියලා කිව්වේ අලෝභ අදෝස අමෝහ, ලෝභ දෝස මෝහ කියන හේතු ටික තමයි අපි හේතු කියලා ගත්තේ. ඒ ධර්ම හය, අලෝභ දෝස මෝහ, අලෝභ අදෝස අමෝහ කියන හේතු, ඒව තමයි හේතු කිව්වේ. ඒ කියන්නේ මූල භාවයක්. ඒව නිසා මේ අරමුණු දැඩිව ග්‍රහණය කිරීමක් කරන හින්දා තමයි අපි එකට හේතු කියලා කියේ. මූල භාවයෙන් ගහක් පොළොවට අල්ලන්ගින්නේ මුලෙන් වගේ, අරමුණට අපේ චිත්තචෛසික ධර්ම අල්ලගන්න මූලිකවම බලපාන්නේ මේ හේතු කියන. හේතු යෙදෙන ඒව ප්‍රබලයි, ඒව හොඳින් අරමුණ ගන්නවා. අහේතුක සිත්වලට වඩා, නැත්නම් අහේතුක චිත්තචෛසික වලට වඩා හේතු සම්ප්‍රයුක්තයි නම් ඒ චිත්තචෛසික ධර්මයෝ, ඒ අරමුණ දැඩිව ගැනීමක් තියෙනවා. ඉතින් ඒක තමයි ඒ ගැනීම නිසා මොකද්ද වෙන්නේ, ඒ ධර්ම ලෝභ දෝස මෝහ, අලෝභ දෝස මෝහ කියන ධර්ම ඒත් එක්ක සම්ප්‍රයුක්ත වෙච්ච මිශ්‍ර වෙච්ච නාම ධර්ම වලටත්, ඒ කියන්නේ අනෙක් චිත්තචෛසික ධර්ම වලටත් ඒ මගින් ඇති වෙනවා නම් යම් කිසි චිත්තජ රූප, කර්මජ රූප වගේ දේවල් ඒවටත් හේතු ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියලා කියන්නේ. ඒක අපේ හේතු කියලා කිව්වේ ලෝභ දෝස මෝහ, අලෝභ අදෝස අමෝහ කියන ටික. හේතු සම්පයුත්ත කානන් ධම්මාණන් කිව්වේ නැවතත් මතක් කරගත්තොත්, අපි දන්නවා මෝහ මූල සිද්ධකේ තියෙන එකම මූලය නැත්නම් එකම හේතුව තමයි මෝහය කියන එක. එතකොට ඒ මෝහයත් එක්ක සම්ප්‍රයුක්ත වෙච්ච තවත් හේතුවක් නැහැ. එතකොට මෝහයත් එක්ක සම්ප්‍රයුක්ත වෙලා තියෙන ඉතිරි චෛතසික ධර්ම සහ සිත තමයි සම්ප්‍රයුක්ත වෙලා තින්නේ මෝහයත් එක්ක. එහෙමනම් හේතු සම්ප්‍රයුක්ත ධම්ම කියනකොට අපිට මෝහ මූල සිද්ධකේ මෝහය අතහැරලා තමයි කතා කරන්න වෙන්නේ. සහේතුක සිත් චිත්තුපාද 71 ගැන අන්න ඒකටයි තන් සමුත්ථානානංච රූප, ඒහා උපදින චිත්තජ රූපයන්ට සහ සහේතුක ප්‍රතිසන්ධි කර්මජ රූපයන්ට තමයි මේ හේතුව ප්‍රත්‍ය වෙන්නේ. ඒතර ප්‍රත්‍යෝත්පන්න ධර්ම වෙන්නේ මෝහ මූල සිද්ධකේ හැර සහේතුක චිත්තුප්පාද 71යි, ඒත් එක්ක ඊට අනු අදාළව උපදින චිත්තජ රූපයන්ටත් සහේතුක ප්‍රතිසන්ධි කර්මජ රූපයන්ට. ඒක අපි පරණ සාකච්ඡාවලදී සාකච්ඡා කරා. එතකොට ඊළඟට මෙන්න මෙහෙම මේ හේතු ප්‍රත්‍යයේ විස්තර කරන තැනක් තියෙනවා. මේකට අපි කියනවා පඤ්ඤා වාර කියලා. ඒක ඒ කියන්නේ මේ පඤ්ඤා වාරවල වීති හතක් තියෙනවා. මේවට අපි වීති කියලා කියනවා. ඒ පළවෙනි එක තමයි කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස හේතුපච්චේන පච්චයෝ. ඒ කියන්නේ කුසල ධර්මයක් තවත් කුසල ධර්මයකට හේතු ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියලා කියනවා. ඒකේ උප කොටසක් අපිට පෙන්නනවා. කුසලා හේතු සම්පයුත්තකානං කන්දානං හේතුපච්චේන පච්චයෝ. ඇයි අපි අර විදිහට කියලා තියෙන්නේ කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස හේතුපච්චේන පච්චයෝ කියලා තියෙන්නේ? මෙන්න මේ තේරුමට. මොකද්ද කුසල හේතුව? ඒහා මිශ්‍ර වෙච්ච අනිකුත් නාම ධර්මයන්ට. දැන් කුසල සිතක් කියනකොට එතන පවතින සිතත් චෛතසික ධර්මත් සියල්ලම කුසලයි. එහෙමනම් ඒ චෛතසික ධර්ම ඇතුළේ තියෙන මේ හේතු කියන අලෝභ අදෝස අමෝහ කියන ඒවා, ඒවා කුසලයි. ඒවා ඒත් එක්ක යෙදෙන මිශ්‍ර වෙලා තියෙන අනිකුත් චෛතසික ධර්ම ඒවත් කුසලයි, සිතත් කුසලයි. අන්න ඒ අනිකුත් චෛතසික ධර්ම වලටත් සිතටත් හේතු ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. එතකොට කුසල වෙච්ච හේතු ටික ඒහා සම්ප්‍රයුක්ත වෙච්ච අනිකුත් කුසල ධර්ම වලට
හේතු ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියන එක තමයි පළවෙනියට කියන්නේ. එතකොට අපිට මෙන්න මේ පළවෙනි කොටසට කියනවා අපි මේ කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස් හේතුපච්චේන පච්චයෝ කියන එකට අපි කියනවා විදිපාලි. එහෙමත් නැත්නම් වීතිපාලි කියලා කියනවා. ඊට පස්සේ මේ දෙවැනි කොටසට කුසලා හේතු සම්පයුත්තකානං කන්දානං හේතුපච්චේන පච්චයෝ කියන එකට කියනවා අපි අනුවාද පාලි කියලා. මොකද ඒ අර විදිපාලි කියපු දේ තවදුරටත් සරල කරලා තේරුම් ගන්න පුළුවන් වෙන්න කියන කොටස තමයි මේ අනුවාද පාලිය කියලා කියන්නේ. ඊළඟට දෙවෙනි වීතියට ගියොත් විදිපාලිය තමයි කුසලෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස හේතුපච්චේන පච්චයෝ. එතකොට කුසල ධර්මයක් කොහොමද කුසලත් නොවන අකුසලත් නොවන ධර්මයකට හේතුප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන්නේ කියලා කියනවා. එහෙම ප්‍රත්‍ය වෙනවා කියලා කියනවා. ඊට පස්සේ ඒ වෙන්නේ කොහොමද කියලා මේ අනුවාද පාළියෙන් පෙන්වනවා. කුසලා හේතු චිත්ත සමුට්ඨානානං රූපානං හේතුපච්චේන පච්චය. ඒ කියන්නේ කුසල සිතක් ඇති වෙනකොට කුසල ජවනයක් මේ අපිට රූපයක් කයක් පරිහරණය කරන භූමියක ඇති වෙනකොට අපි ඒකට කියනවා පංචවෝකාර භවය කියලා. රූප තියෙනවා, වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පහම තියෙන භූමියට නැත්නම් භවයට අපි කියනවා පංචවෝකාර භවයක් කියලා. එහෙම නැත්නම් පංචවෝකාර භූමියේ තමයි ඒවා ඇති වෙන්නේ. එතකොට ඒ කුසල සිතක් පහළ වෙනකොට කුසල සිතක් පහළ වෙනකොට පංචවෝකාර භූමියේදී ඒත් එක්කම චිත්තජ රූප ඇති වෙනවා. ඒ රූපවලටත් මේ හේතු කියන අලෝභ අදෝස අමෝහ කියන කුසල ධර්මය ඒ රූපවලට හේතු ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. ඒක තමයි මේ දෙවනි වීතියෙන් කියන්නේ. මේ ගැන මොනවා හරි ප්‍රශ්න තිබුණොත් අහන්න. තුන්වෙනි එක කුසලෝ ධම්මෝ කුසලස්ස ච අභ්‍යාකතස්ස ච ධම්මස්ස හේතුපච්චේන පච්චයෝ. මෙතනදි කියනවා අර කලින් දෙක එකතු කරලා කුසල ධර්මයක් කුසල ධර්මයකටත් අභ්‍යාකත ධර්මයකට. අභ්‍යාකත කියලා කිව්වේ කුසල කියන්න බෑ, අකුසල කියන්න බෑ. එහෙම ධර්මයකට කොහොමද මේ හේතු ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන්නේ කියලා. එතකොට මේකේ විස්තරය දෙනවා මේ අනුවාද පාළියෙන්. කුසලා හේතු සම්පයුත්තකානං කන්දානං චිත්ත සමුට්ඨානානංච රූපානං හේතුපච්චේන පච්චයෝ කියලා. එතකොට අර උඩ දෙකම එකතු කරලා කියන්නේ දැන් කුසල ධර්මය කියලා කියන්නේම එතකොට මේ හේතු ප්‍රත්‍යයේදී කුසල හේතු අලෝභ අදෝස අමෝහ කියන ඒවා සම්පයුත්තකානං කන්දානං සම්ප්‍රයුක්ත වෙච්ච ස්කන්ධයෝ වේදනා සංඥා සංඛාර විඥාන කියන නාමස්කන්ධයන්ට. ඒ වගේම චිත්ත සමුට්ඨානානංච රූපානං ඒ සිතෙන් හටගන්න රූපවලටත් හේතු ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියලා කියනවා. ඊළඟට බලන්න හතරවෙනි එකේ විදිපාලි කියනවා අකුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස හේතුපච්චේන පච්චය. අකුසල එතකොට ඒකේ අනුවාද පාලියෙන් කියනවා අකුසලා හේතු සම්පයුත්තකානං කන්දානං හේතුපච්චේන පච්චය. මෙතෙන්දි ගන්නේ අකුසල ධර්මයක් අකුසල ධර්මයකට කොහොමද මේ හේතු ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන්නේ මූල භාවයෙන් ප්‍රත්‍ය වෙන්නේ කියලා. එතකොට කියනවා අකුසලා හේතු කියලා කිව්වේ ලෝභ දෝෂ මෝහ කියන හේතු. ඒවා සම්පයුත්තකානං කන්දාන සම්ප්‍රයුක්ත වෙලා මිශ්‍ර වෙලා තියෙන ස්කන්ධය මොනවද? වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංඛාරස්කන්ධය, විඥානස්කන්ධය කියලා. ඒ කියන්නේ ඉතිරි එක එක ගත්තාම එක එක හේතු ගත්තාම අනෙක් තව හේතුවක් ඇදලා තියෙනවා නම් ඒ හේතුවටත් චෛතසික ඉතිරි චෛතසික ධර්මයටත් සිතටත් හේතුභාවයෙන් ප්‍රත්‍ය වෙනවා කියන එක තමයි මෙතෙන්දි කියන්නේ. ඊළඟට අපි ගත්තොත් පස්වෙනි වීතිය අකුසලෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස හේතුපච්චේන පච්චයෝ. අකුස ඒකේ අනුවාද පාළි තමයි අකුසලා හේතු චිත්ත සමුට්ඨානාන රූපානං හේතුපච්චේන පච්චයෝ. එතකොට මෙතන අකුසල හේතු කියන කෙන ලෝභ දෝෂ මෝහ කියන හේතු චිත්ත සමුට්ඨානං රූපාණං සේ සිත නිසා හටගන්න රූපයන්ට හේතු ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියලා කියනවා. ඊළඟ හයවෙනි එක ගත්තාම මේක විදිපාලි තමයි අකුසලෝ ධම්මෝ අකුසලස්ස ච අභ්‍යාකතස්ස ච ධම්මස්ස හේතුපච්චේන පච්චය. ඒ කියන්නේ අකුසල ධර්ම කියලා කියන මේ හේතු ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන
ලෝභ දෝස මෝහ කියන අකුසල හේතු කුසලස් නොවන අකුසල ධර්ම වලටත් අකුසල කුසල කියලා කියන්න බැරි ධර්ම වලටත් හේතු ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියලා. එතකොට අපිට අනුවාද පාලිදී හම්බ වෙනවා අකුසල හේතු මෙතන මේ මෙතන හිඩසක් එන්න ඕනේ. මේක පොතේ පොඩ්ඩ මුද්‍රණ දෝෂයක් තිබ්බා හින්දා ඒක එහෙමම ඇවිල්ලා තියෙනවා. අකුසල හේතු සම්පයුත්තකානං කන්දානං චිත්ත සමුට්ඨානානංච රූපානං හේතුපච්චේන පච්චයෝකේ. අකුසල හේතු සම්පයුත්තකානං කන්දානං චිත්ත සමුට්ඨානානංච රූපානං හේතුපච්චේන පච්චය. අකුසල හේතු ලෝභ දෝස මෝහ කියන හේතු එකත් එක්ක සම්ප්‍රයුක්ත වෙලා තියෙන අනිකුත් නාමස්කන්ධයන්ටත් වේදනා සංඥා සංඛාර විඥාන කියන නාමස්කන්ධයන්ටත් ඒ සිත නිසා ඇතිවන රූපවලට හේතු ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියලා තියෙනවා. ඊළඟට හත්වෙනි එක අවසාන වීතිය තමයි අභ්‍යාකතෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස හේතුපච්චේන පච්චේ. කුසලත් කියලා කියන්න බැරි අකුසලස් කියලා කියනත් බැරි ධර්මයක් අභ්‍යාකත ඒ කුසල අකුසල කියන්න බැරි ධර්මයකට හේතු ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියලා කියන. ඒකේ අනුවාද පාළියේදී මේක විස්තර කළා කියන. කොහොමද කියන්නේ? විපාකාභ්‍යාකත ක්‍රියාභ්‍යාකත කියන්නේ විපාක චිත්තුප්පාද ක්‍රියා චිත්තුප්පාද කියන ඒවා තියෙන හේතු සම්පයුත්ත ස්කන්ධ වලටත් චිත්ත සමුට්ඨානානංච රූපානං කියන්නේ සිත නිසා හටගන්න චිත්තජ රූප වලටත් හේතුප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියලා. ඊළඟට විශේෂ කොටසක් කියනවා පටිසන්ධික්කනේ ප්‍රතිසන්ධිය ගන්න ෂණේදී විපාකබ්භ්‍යාකතා හේතු. ඒ කියන්නේ අපි දන්නවා ප්‍රතිසන්ධිය ගන්නේ විපාක සිතකින්. ඒ කියන්නේ අසඤ්ඤ සත්‍යයේ හැරුණාම ඉතිරි මොන තැනක ප්‍රතිසන්ධිය ගත්තත් ගන්න වෙන්නේ විපාක සිතකින්. එතකොට අපි හිතුවොත් එහෙම ඒක අරූපේ නම් මේ ප්‍රතිසන්ධි විපාකයේ හම්බෙන්නේ එතන රූපයක් ඇති වෙන තැනක් නෙවෙයි. නමුත් මේ රූප ඇති වෙන තැන් බැලුවොත් එහෙම ඒවා මේ පළවෙනි කොටස. ඒ කියන්නේ පටිසන්ධික්කනේ විපාකබ්භ්‍යාකතා හේතු සම්පයුත්ත කන්දානං හේතුපච්චේන පච්චෝ කියන එක ඕනම තැනකට පොදුයි. මොකද විපාක සිතක තියෙන හේතු මේ සම්ප්‍රයුක්ත වෙච්ච ඒකත් එක්ක මිශ්‍ර වෙලා තියෙන වේදනා සංඥා සංඛාර විඥාන කියන ලැබෙනවා අපිට සෑම භූමියකම අසඤ්ඤ සත්‍යයේ හැර. එතකොට ඒ විපාක ඒ ප්‍රතිසන්ධි සිතේ තියෙන හේතුව ඒ ප්‍රතිසන්ධි සිතේ තියෙන අනිකුත් නාම ධර්ම වලට හේතු ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. ඊළඟට කොටස තමයි කටත්තාච රූපාණං හේතුපච්චේන පච්චය. ඒ කියන්නේ අපි හිතුවොත් එහෙම විපාක සිතකින් පංචබෝකාර භූමියක ඉපදෙනවා නම් ඒ ඉපදෙන අවස්ථාවේදී ඒ ප්‍රතිසන්ධි ගෙන දෙන අවස්ථාවේදී ප්‍රතිසන්ධි සිතේ තියෙන අලෝභ අදෝස අමෝහ කියන හේතු ඒ කර්මජ රූපවලට ඉපදෙනකොට කර්මජ රූප ඇති වෙනවනේ අන්නේ රූපවලට හේතු ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියන එක තමයි කියන්නේ. දැන් මේ විදිහට දැන් අපිට විවිධාකාරයෙන් මේ හේතු කියන ඒවා ප්‍රත්‍ය වෙන විදිහ පෙන්වලා දීලා තියෙනවා. මෙතන ආකාර හතකට පෙන්නවා. ඊළඟට මේ අපි ගත්තොත් එහෙම මේ අභිධම්ම ප්‍රදීපිකා කියන පොතේ ගත්තොත් එහෙම මෙතනදී අපිට පෙන්වලා දෙනවා මේ හේතු කියන ඒවා විවිධ ආකාරයෙන් සිත් සහ චෛතසික ධර්ම වලටත් රූප ධර්ම වලටත් කොයි විදිහටද ප්‍රත්‍ය වෙන්නේ කියලා. එකම හේතු කියන ධර්මය ආකාර ගණනාවකින් ප්‍රත්‍ය වෙනවා. ඒක තමයි අපි අද සාකච්ඡා කරන්නේ. එක විදිහකට නෙවෙයි. නොයෙකුත් විදිහට ප්‍රත්‍ය 24ක් තියෙනවානේ. ඒ ප්‍රත්‍ය 24ෙන් සුදුසු පරිදි මේවා ප්‍රත්‍යවීමක් තියෙනවා. අපි බැලුවොත් දැන් ප්‍රවෘත්ති කාලයේදී කියලා කියන්නේ ප්‍රතිසන්ධි කාලයේදී නෙවෙයි. ඉන් පසුව ජීවත් වෙනවා කියන කාලය තුලදී බැලුවොත් එහෙම එතකොට අපි බැලුවොත් එහෙම හේතු කියන ඒවා සම්ප්‍රයුක්ත ස්කන්ධයන්ට. ඒ කියන්නේ අපි හිතමුකෝ
අපිට සහේතුක සිත් පහළ වෙනවා. සහේතුක සිත් පහළ වෙනකොට ඒ පහළ වෙන්න පුළුවන් එක විදිහක් තමයි ජවනයක් හැටියට. ඒ කියන්නේ යම් කිසි ශක්තියක් ඇතුව අපිට යම් දෙයක් දැකලා මේ ලෝභ සිත් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම අලෝභ සිත් ඇති වෙන්න පුළුවන්. ඒ ආකාරයෙන් ජවන් සිත් හැටියට පහළ වෙනවා. අනිත් විදිහ තමයි විපාක සිත් හැටියට පහළ වෙනවා. ඒ වගේම රාතන් වහන්සේ කෙනෙක් නම් ක්‍රියා සිත් හැටියට පහළ වෙනවා. ඒ අවස්ථාවේදී ඒ සිත්තුල යෙදෙන හේතු නොයෙකුත් විදිහට අනෙකුත් ධර්මවලට ප්‍රතිවීමක් තමයි මෙතන පෙන්වන්නේ. එතකොට මෙතෙන්දි කියනවා මේ ප්‍රවෘත්ති කාලයේදී සම්ප්‍රයුක්ත ස්කන්ධයන්ටද සම්ප්‍රයුක්ත ස්කන්ධයන්ට හා චිත්තජ රූපයන්ටද ප්‍රත්‍යවන විපා දැන් මෙතන අරන් තියෙන්නේ විපාක ක්‍රියා හේතු කියලා. අපිට කුසල හේතුත් ගන්න පුළුවන්. ඇත්තටම කුසල හේතු ගන්න පුළුවන්. මම මෙතනදී අරන් තියෙන්නේ විපාක හේතු. නමුත් කුසල හේතුත් ගන්න පුළුවන්. එකවර සුදුසු පරිදි ලැබෙන හේතු අධිපති සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය විපාක ඉන්ද්‍රිය මග්ග සම්පයුත්ත විප්පයුත්ත අත්ති ආදී නොයෙකුත් ප්‍රත්‍යවලින් ප්‍රත්‍ය වෙන්න පුළුවන් කියලා කියනවා. එතකොට ඒ කියන්නේ 12ක් මෙතනදී පෙන්වනවා මේ විපාක නම් 12කට ප්‍රත්‍ය වෙන්න පුළුවන් කියලා. අපි මට පොඩ්ඩක් ඉඳ දෙන්න මම නියම තැනට ගිහිල්ලා කුසල කොටසම ගන්නම්. අපි කලින් බැලුවේ මෙතන අකුසල මේ මේ මේකෙදී අරන් තියෙන්නේ මේ හත්වෙනි වීතිය අරන් තියෙන්නේ. බලන්න හත්වෙනි වීතිය ගත්තොත් අපිට පේනවා විපාක අභ්‍යාකතා කිරියා අභ්‍යාකතා හේතු සම්පයුත්තකානං කන්දානං චිත්ත සමුට්ඨානානංච රූපානං හේතු පච්චයේන පච්චයෝ පටිසන්ධික්කනේ විපාක අභ්‍යාකතා හේතු සම්පයුත්තකානං කන්දානං කටත්තාච රූපානං හේතු පච්චයේන පච්චයෝ. ඔය අපි ඊළඟ මේ අපිට පෙන්වන්න යන්නේ මෙන්න මේ හත්විනි එකට අදාළ වන කොටසක් විපාක අභ්‍යාකත. එතකොට දැන් විපාක සිත් පහළ වෙනකොට සහේතුක විපාක සිත් පහළ වෙනකොට ඒ කොහොමද වෙන්නේ කියන එක තමයි මෙතන කතා කරන්නේ. ප්‍රවෘත්ති කාලය ගත්තාම අපි දන්නවා විපාක සිත් ඇති වෙනවා. විපාක සිත් ඇති වෙනකොට සහේතුක විපාක සිත් තැන් දෙකකදී ඇති වෙනවා. එකක් තමයි ප්‍රතිසන්දීදී, අනිත් එක තමයි ප්‍රවෘත්තියේදී. දැන් මේ මුල් කොටසේ කියන්නේ ප්‍රවෘත්තියේදී හටගන්න නැත්නම් ප්‍රවෘත්තියේදී කොහොමද මේ හේතු කියන ඒවා නොයෙකුත් අන්දමින් නොයෙකුත් ධර්මවලට ප්‍රත්‍ය වෙන්නේ කියන එක තමයි මෙතන පෙන්නලා තියෙන්නේ. එතකොට විපාකයක් ලැබෙනකොට ප්‍රවෘත්ති කාලේදී අපි හිතමුකෝ අපි ප්‍රවෘත්ති විපාක ලැබෙනවා. අපිට බුද්ධ වන්දනාවක් කරලා ඉවර වෙනකොට ඒ අතරතුරදිත් අපිට සැනසීමක් ලැබෙනවා නම් ඒක විපාකයක් හැටියටයි ලැබෙන්නේ. අපි බුද්ධ වන්දනාව කරන ජවන සිත්වලත් සැනසීමක් තියෙන්න පුළුවන් ඒක සෝමනස් ආකාරයෙන් කරනකොට. නමුත් අර නිවීම කියන එක ඒ අනුව ලැබෙන එක අපි චිත්ත වීති කරගන්නකොට තදාරම්මන හැටියට ලැබෙන සිත්තරින් තමයි අපිට ඒ ගතිය ඇති වෙන්නේ. එතකොට දැන් ඒ වගේ තැනක් ගත්තොත් එහෙම විපාක අපි විපාක ගමු ක්‍රියාත් එහෙමයි. එතකොට මේ කොහොමද මේ 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 ඒ මූල උදව් කරන්නේ විපාකවල තියෙන්නේ අලෝභ අදෝස අමෝහ කියන මූල විතරමයි. ලෝභ දෝස මෝහ කියන ඒවා විපාක සිත්වල යෙදෙන්නේ නැහැ. මොකද අපි දන්නවා අකුසල විපාක කියලා කියනකොටම ලැබෙන්නේ අපිට අකුසල විපාක සිත් හතයි. අර චක්කු විඥාන, සෝත විඥාන, ඒ කියන්නේ අකුසල විපාක චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන, ඊට පස්සේ සම්පටිච්ඡන කියන සිත් ටික තමයි අපිට ලැබෙන්නේ නේද? උපේක්ෂාසගත සම්තිරණ කියන ඒ සිත් ටික තමයි විපාක හැටියට ලැබෙන්නේ. ඒ ඔක්කොම අහේතුකයි. ඒ වගේ හේතු නැහැ. මේ මෙතන කතා කරන්නේ හේතු ප්‍රත්‍යයටදී කතා කරනකොට විපාක ගැන කතා කරනකොට මේ කුසල විපාක ගැන තමයි කතා කරන්නේ. එතකොට මේ කුසල විපාක සිත්වල තියෙන හේතු හේතු ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා, අධිපති ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා, සහජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා, අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යයෙන් මේ විපාක නම් අධිපති ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන්නේ නැහැ. මෙතන ක්‍රියා කියලා තියෙන හින්දා මෙතන අධිපති ප්‍රත්‍යය ඇවිල්ලා තියෙන්නේ.
සහජාත ප්‍රත්‍යයෙන්, අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යයෙන්, නිස්සේ ප්‍රත්‍යයෙන්, විපාක ප්‍රත්‍යයෙන්, ඉන්ද්‍රිය ප්‍රත්‍යයෙන්, මග්ග ප්‍රත්‍යයෙන්, සම්ප්‍රයුක්ත ප්‍රත්‍යයෙන්, විප්‍රයුක්ත ප්‍රත්‍යයෙන්, අත්ති ප්‍රත්‍යයෙන්, අවිගත ප්‍රත්‍යයෙන් කියන ප්‍රත්‍ය 12 අතරින් හේතු ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනකොට තමයි අපි හේතුපච්චයෝති කියලා කියන්නේ. ඒකින් කියන්නේ නැහැ මේ හේතු කියන දේවල් වෙන විදියකට ප්‍රත්‍ය වෙන්නේ නැහැ කියලා. මේ 12 විදියටම ප්‍රත්‍ය වෙනවා. නමුත් මෙතනදී හේතු ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියලා කියන්නේ හේතුවක් හැටියට ප්‍රත්‍ය වෙනවා කියන එකයි. ඊළඟ ප්‍රතිසන්දිෂණය ගත්තාමත් හේතු කියන ඒවා හේතු සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය විපාක ඉන්ද්‍රිය සම්පයුත්ත විප්පයුත්ත අත්ති අවිගත කියන ප්‍රත්‍ය වලින් ප්‍රති 10 අතරින් මේ ප්‍රත්‍ය ලැබෙනවා. මොකද මෙතනදී ප්‍රතිසන්දිෂණයේදී අධිපති ප්‍රත්‍ය ලැබෙන්නේ නැහැ. ඒක විපාකයක් හුදු විපාකයක් නිසා අධික අධිපති ප්‍රත්‍ය ලැබෙන්නේ නැහැ. කාට හරි කියන්න පුළුවන්ද මෙතනදී අයින් වෙච්ච අනිත් කොටස මොකද්ද කියලා? මග්ග කියන එකත් අයින් වෙලා නේද? මාර්ග ප්‍රත්‍ය ලැබෙන්නේ නැහැ. මාර්ග කියන එක ලැබෙන්නේ ජවන් සිත්වලදී මාර්ග ප්‍රත්‍ය ලැබෙනවා. නමුත් මෙතනදී මාර්ග ප්‍රත්‍ය ලැබෙන්නේ නැහැ. හොඳයි. අපි බැලුවොත් හේතු කියන එක හේතු භාවයෙන් ප්‍රත්‍ය වෙන හේතු ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියලා කියන්නේ අලෝභ අදෝස අමෝහ කියන ඒවා හේතු භාවයෙන් නැත්නම් මූල භාවයෙන් ප්‍රත්‍ය වෙනකොට අපි කියනවා හේතු ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියලා. ඇයි අධිපති ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියලා කියන්නේ? අපි බැලුවොත් එහෙම ඔය පිහිටුවොත් එහෙම ඥාන සම්ප්‍රයුක්ත ක්‍රියාසිතක් ඇති වෙන අවස්ථාව ගත්තොත් එහෙම ඒක අමෝහ චෛතසිකය දැන් අලෝභ අදෝස අමෝහ කියන තිකේ තියෙන අමෝහ චෛතසිකය ඡන්ද චිත් ඡන්ද විරිය චිත්ත වීමංසා කියන ඒව අතරින් වීමංසාධිපති භාවයෙන් ප්‍රත්‍ය වෙනවා. එතකොට වීමංසා කියලා කියන්නේ අමෝහයේම අවස්ථාවක් අමෝහයම තමයි අතරම වීමංසා කියලා කියන්නේ. ඒක අධිපති භාවයෙන් ප්‍රත්‍ය වෙනවා. අධිපති භාවයෙන් ප්‍රත්‍ය වෙනවා කියලා කියන්නේ අනිත් අයත් ඒ පැත්තට යොමු කරගෙන අනිත් චිත්ත චෛතසික ධර්මත් ඒ පැත්තට යොමු කරගෙන ප්‍රබල විදිහට පහළ වීම තමයි අධිපති ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියලා කියන්නේ. එතකොට අමෝහය කියන ඒ හේතුව වීමංසාධිපති හැටියට අධිපති භාවයෙන් ප්‍රතිවීමක් වෙනවා. එතකොට දැන් හේතුව ඇතුළෙම තමයි මේ අමෝහය කියන එක තිබුණේ. නමුත් ඒකේ ක්‍රියාව වෙනස් දැන්. ඒකේ ශක්තිය වෙනස්. ඒක කොයි විදිහටද ප්‍රත්‍ය වෙන්නේ වීමංසාධිපති භාවයෙන් ප්‍රත්‍ය වෙනවා. ඊළඟට සහජාත ප්‍රත්‍ය අලෝභ අදෝස අමෝහ කියන ඒ හේතු තුන එකිනෙකාටත් ඒ 15 වෙන සිතටත් අනිකුත් චෛතසික ධර්ම වලටත් එකට ඉපදීම් වශයෙන් ප්‍රත්‍ය වෙනවා. ඒ වගේම ඒ රූප මොනවා හරි ඇති වෙනවනම් ඒ රූප ඉපදීමටත් සහජාත ප්‍රත්‍යෙන් ප්‍රත්‍ය වෙනවා. ඊළඟට අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යෙන් අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය කියලා කියන්නේ හේතු තුන් දෙනා එකිනෙකාටත් අනිකුත් චිත්තචෛසික ධර්ම වලට සහ සිතටත් අන්‍යෝන්‍ය වශයෙන්. ඒ කියන්නේ මේ හේතුත් එක්ක සිතක් ඇති වෙනකොට ඒ සිත් අනිත් හේතු වලටත් ඒ හේතුව තමන්ටත් මේ හේතුව සිතටත් සිත තමන්ටත් අනිකුත් චෛතසික ධර්ම වලටත් අනිකුත් චෛතසික ධර්ම නිසා තමන්ටත් වගේ එකිනෙකාට උපකාර කරමින් ඇති වෙනවා මේ හේතු කියන ඒවා. ඒක නිසා ඒවා අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යමොත් ප්‍රත්‍ය වෙනවා. ඊළඟ නිස්සේ ප්‍රත්‍ය. එක් හේතුව අනිකුත් චෛතසික ධර්ම වලට සහ සිතට පිහිටා සිටීමට උපකාර කිරීම වශයෙන් ප්‍රත්‍ය වෙනවා. ඒකට නිස්සේ ප්‍රත්‍ය කියලා කියනවා. මේ ඔක්කෝම කරන්නේ මේ හේතු කියන ධර්ම වල තියෙන එක එක ප්‍රත්‍ය එක එක විදියට උදව් කරන්නේ කොහොමද අනිකුත් ධර්ම වලට කියන්නේ. විපාකයක් හැටියට පහළ වෙනකොට එක් එක් හේතුව අනිකුත් චෛතසික ධර්ම වලට සහ සිතට නිරුත්සාහ ශාන්ත භාවයෙන් ප්‍රත්‍ය වෙන උපකාර කරනවා. ඒක තමයි විපාක ප්‍රත්‍ය කියලා කියන්නේ. ඒ උදව් කරන්නේ මේ හේතු කියන ධර්මමයි. ඉන්ද්‍රිය ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. දැන් අමෝහය කියන එක බලන්න. අමෝහය කියන එක පහළ වෙනකොට අපේ හිතුවොත් එහෙම අමෝහයටම අපි කියනවා පඤ්චේන්ද්‍රිය කියලා. ප්‍රඥාවනේ අමෝහය කියන්නේ ප්‍රඥාව. ඒ ප්‍රඥා ඉන්ද්‍රිය හැටියට ඉන්ද්‍රිය ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා හේතු කියන මේ අමෝහය කියන චෛතසික. හැබැයි අලෝභ දෝෂ කියන ඒවා ඉන්ද්‍රිය ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන්නේ නැහැ. නමුත් අමෝහය කියන එක ඉන්ද්‍රිය ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. මොකද ඒක තමයි පඤ්චේන්ද්‍රිය කියලා අපි හඳුන්වන්නේ.
දර මග්ග කියලා කිව්වහම අමෝහය කියන එක සම්මා දිට්ඨිය වූ මාර්ග අංගයේ විදිහට අනිකුත් ධර්ම වලට ප්‍රත්‍ය වෙනවා. එතකොට මග්ග ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. එතකොට මේ අමෝහය කියන හේතු. එතකොට දැන් හේතු කියන ඒවා හැබැයි ඒවගේ මේ වෙනම වෙන් කරගත්ත හේතු. අමෝහය තමයි මෙතන ගොඩක් දේවල් වලට උපකාර වෙන හැටියට පේන්නේ. ඒ වගේම සම්ප්‍රයුක්ත ප්‍රත්‍යයෙන් කිව්වොත් එක් එක් හේතුව එකිනෙකාටත් අනිකුත් චිත්ත චෛතසික ධර්ම වලටත් මිශ්‍ර වීම වශයෙන් උපකාර කරනවා. මිශ්‍ර වෙලා උපදින්න උපකාර කරනවා. ඒක තමයි සම්ප්‍රයුක්ත ප්‍රත්‍ය කියලා කියන්නේ. එතන මේ හේතු වලින් අලෝභ දෝස අමෝහ කියන මේ හේතු විපාක හේතු මෙතෙන්දි කතා කරන්නේ ඒවා සහක්‍රියා හේතු. ඒවා එකිනෙකාටත් අනිකුත් චිත්ත චෛතසික ධර්මයන්ටත් මිශ්‍ර වීම වශයෙන් ප්‍රත්‍ය වෙනවා. ඊළඟ විප්‍රයුක්ත ප්‍රත්‍ය. ඒ කියන්නේ අලෝභ අදෝස අමෝහ කියන මේ හේතු චිත්තජ රූපයන්ට චිත්තජ ඒ සිත නිසා ඇතිවෙනේ අලෝභ අදෝස අමෝහ කියන ඒ ධර්ම ඇති සිත්වලින් හටගන්න රූප බැලුවම ඒ රූපයන්ට ප්‍රත්‍ය වෙනවා. කොහොමද? එකිනෙකට ගැටි පවතිනවා වුණත් මිශ්‍ර නොවීම වශයෙන්. ඒකයි විප්‍රයුක්ත කියන්නේ. විප්‍රයුක්ත කියලා කියන්නේ මිශ්‍ර වීමක් නැහැ, වෙන වෙනම. හැබැයි මේ චිත්තචෛතසික කියන නාම ධර්මයන් නිසා චිත්තජ රූප හට ගන්නවා නම් චිත්තජ රූප හට ගන්නකොට ඒ චිත්තජ රූපවලට මේ විපාක සිත්වල තියෙන හේතු අපි උදාහරණයක් හැටියට ගත්තොත් ඒවා හේතු ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. ඒකයි මෙතනදි කියන්නේ. දැන් අපි හිතමුකෝ දැන් යම් කෙනෙක් ත්‍රි හේතුකව ප්‍රතිසන්දියක් ලබලා ඉන්නවා කියලා. එයාට එතකොට උදාහරණයක් හැටියට සෝමනස්ස සාගත ඥාන සම්ප්‍රයුක්ත විපාක සිතකින් ඉපදිලා ඉන්නවායි කියලා. එහෙම කෙනෙක් තද නින්දකට වැටුනාම එයාගේ සිත භවංග ගත වෙනවා කියලා කියනවා. එහෙම නැත්නම් භවංග සිත් පෙළක් එක දිගට පහළ වෙනවා. ඒ එක දිගට පහළ වෙනකොට ඒ නිදාගෙන ඉන්න පුද්ගලයාගේ ශරීරයේ චිත්තජ රූප ඇති වෙනවා. චිත්තජ රූප ඇති වෙනවා. එතකොට ඒ චිත්තජ රූප ගත්තොත් ඒ චිත්තජ රූපයන්ට මේ අර භවාංග සිතේ තියෙන ඒ අලෝභ අදෝස අමෝහ කියන හේතු මිශ්‍ර නොවීම වශයෙන්, ඒ වගේ මිශ්‍ර වීමක් නැහැ, නමුත් මිශ්‍ර නොවීම වශයෙන් ඒ චිත්තජ රූපයන්ට උපකාර කිරීමක් වෙනවා. ඒක ප්‍රත්‍ය කියලා කියන්නේ. අත්ති කියලා කියන්නේ එක් එක් හේතුව ඇති බව වශයෙන් නැත්නම් විද්‍යාමාන භාවයෙන් උපකාර කරනවා. ඒ ඇති නිසා තමයි ඒ උපකාරය ලැබෙන්නේ. ඇති කියලා කියන්නේ ඒ අලෝභ අදෝස අමෝහ කියන ඒවා පවතින ඉඳ විද්‍යාමාන වෙන ඉඳ, කියන්නේ ඒක උප්පාද තితి භංග අවස්ථාවලදී පවතින නිසා තමයි ඒ උදව් ලැබෙන්නේ. විශේෂයෙන්ම උප්පාද අවස්ථාව. උප්පාද අවස්ථාවේදී තමයි නාම ධර්ම වල ශක්තිය වැඩි. ඒ ශක්තියෙන් තමයි මේ ඉතිරි ඒවට උපකාර කිරීම කරන්නේ. අවිගත කියලා කියන්නේ එක් එක් හේතුව ඉක්ම නොගිය නිසා. ඉක්ම නොගිය කියලා කියන්නේ ඒක අතීතයට ගිහිල්ලා නැහැ, වර්තමානයේ පවතින නිසා. විශේෂයෙන්ම ඇතිවීම වශයෙන් පවතින නිසා උපකාර කිරීමක් කරනවා. ඒක තමයි අවිගත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියලා කියන්නේ. ඉතින් මේ ආකාරයෙන් බලනකොට එකම ධර්ම හේතු කියලා ගත්ත ධර්මවල යම් යම් හේතු නොයෙකුත් ආකාරයෙන් මේ විදිහට අනෙකුත් ධර්මවලට උපකාර කිරීම තියෙනවා. ඒ විතරක් නෙවෙයි, දැන් මෙතෙන්දි කියන්න තියෙන්නේ එකම ධර්මයක් නොයෙකුත් ආකාරවලින් උපකාර කිරීම තමයි මෙතෙන්දි කරලා තියෙන්නේ. ඒ වගේම යම් කිසි ඵලයක් ඇති වෙනකොට එකම හේතුවක් නෙවෙයි, නොයෙකුත් හේතු නොයෙකුත් කරුණු උපකාර ලැබලා තමයි ඒ ධර්මය ඇති වෙන්නේ. ඉතින් ඒ පැත්තෙන් බැලුවත් නොයෙකුත් විදිහට උපකාර ලබනවා ප්‍රත්‍යෝත්පන්න ධර්මය. ඒ වගේම ප්‍රත්‍යවන ධර්මය නොයෙකුත් ආකාරවලින් ප්‍රත්‍යෝත්පන්න ධර්මයට උපකාර වෙනවා. ආය පාරක් කිව්වොත් ප්‍රත්‍යෝත්පන්න ධර්මය ප්‍රත්‍යයෙන් හටගන්නා ධර්මය නොයෙකුත් ප්‍රත්‍යයන්ගෙන් උපකාර ලබන නොයෙකුත් ප්‍රත්‍යයන්ගෙන් උපකාර ලබන. අනිත් පැත්ත ගත්තොත් එකම ප්‍රත්‍ය ධර්මය නොයෙකුත් විදිහට උපකාර කිරීමේ හැකියාවලුත් තියෙනවා. ඉතින් ඒක නිසා අපි මේක ඊටාම බුදුරජාණන් වහන්සේගේ තියෙන ඥාණය තමයි ඉතින් ඇත්තටම මේ සියල්ලම
මේ ආකාරයෙන් දැකලා විස්තර කරේ. නැත්නම් වෙන කිසිම කෙනෙකුට මේ කිසිම දෙයක් විස්තර කිරීම ගැනීමේ හැකියාවක් ලැබෙන එකක් ලැබෙන්නේ නැහැ අනිවාර්යෙන්. ඉතින් ඒකයි ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ රුවන්ගේ වැඩ හිඳිමින් මේ ධර්ම සම්මස්සනය කරනකොට තමයි ඒකේ ප්‍රබලත්වය කොච්චරයිද කියලා කිව්වොත්, බුදුරජාණන් වහන්සේගේ ශරීරයෙන් ෂඩ්වර්ණ ඒ රශ්මි ධාරාව මුලින්ම ඇති වුණා කියලා කියන්නේ මේ පဋාණ ධර්ම මෙනෙහි කරනකොට. මේ නැත්නම් මේ ප්‍රත්‍ය ධර්ම මෙනෙහි කරනකොට තමයි ඒ ආශ්චර්යමත්දේ සිද්ධ වුණා කියලා කියන්නේ. ඉතින් ඒක නිසා අපිට මේක මේ විදිහට හරි යම් කිසි විදියකින් අපි පරිශීලනය කරන එක අපිට බොහෝ සෙයින් වටිනවා. එතකොට මෙතනදි කියනවා මේ අව්‍යාකෘත ධර්මය අව්‍යාකෘත ධර්මයට හේතු ශක්තියෙන් ප්‍රත්‍ය වෙනවා කියනකොට හේතු ප්‍රත්‍ය ධර්ම හයක් තියෙනවා. ඒ තමයි අලෝභ අදෝස අමෝහ කියන ප්‍රත්‍ය ධර්මය විපාක විදියට ගන්නකොට අපි ගන්නවා අලෝභ අදෝස අමෝහ අව්‍යාකෘත ධර්ම හැටියට. එතකොට ඒ විදියට ගන්නකොට විසර්ජනා විති හතක් තියෙනවා, එකට ගැටෙන ප්‍රත්‍ය 12ක් තියෙනවා. දැන් හේතු ප්‍රත්‍ය ධර්ම හයක් කියලා මෙතන සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ විපාක හේතු සහ ක්‍රියා හේතු හැටියට අපිට ගන්න පුළුවන්. විසර්ජනාවාර අපි හතක් සාකච්ඡා මෙතනදී විසර්ජනාවාර හතක් ගන්නකොට මෙතන හේතු ප්‍රත්‍ය ධර්ම හය හැටියට අපිට ලෝභ දෝස මෝහ අලෝභ දෝස මෝහ කියන හයම ගන්න පුළුවන්. ඒ හය තමයි මෙතන දක්වලා තියෙන්නේ. එතන මෙසේ මේ හේතු ප්‍රත්‍ය පිළිබඳව මේ හේතු ප්‍රත්‍ය පිළිබඳව ගත්තාම ප්‍රත්‍ය වෙන ධර්ම හය තමයි ලෝභ දෝස මෝහ අලෝභ අදෝස අමෝහ කියන හය. විසර්ජනා වීති හත කියලා කිව්වේ අපි අර පෙන්නපු විදිපාලි හත, ඒ වගේම අනුවාද පාලි ඒ අනුව තිබුණා අපිට. ඊළඟට එකට ගැටෙන ප්‍රත්‍ය 12ක් අපි පෙන්නවා. ප්‍රත්‍ය 12ක් තිබුණා එතන එකට ගැටෙන. අපි මේ ප්‍රත්‍ය ඝටනා කියලා කියන්නේ මේකට ගැටෙන ප්‍රත්‍ය ගැන කතා කරන එක. ඉතින් ඒ විදිහට අපි මේ හේතු කියන ඒවා 12 ආකාරයකින් ප්‍රත්‍ය වෙච්ච දේ තමයි අපි එතන සඳහන් කරේ. ඉතින් මං හිතනවා ඔය ටික තමයි අපි කතා කරන්නේ. නැවත වරක් අපි ආරම්භන ප්‍රත්‍ය ගැන කියලා කිව්වොත් මේ ආරම්භන ප්‍රත්‍ය කියලා කියන්නේ සිතින් ගත යුතු දේ තවත් සිතක් ඇති කිරීමට උපකාර වන දේ අරමුණ කියලා කියනවා. ඒ කියන්නේ සිතින් ගත යුතු දේ එහෙම නැත්නම් සිතක් ඇතිවීමට උපකාර වන දේ තමයි මේ ආරම්භන ප්‍රත්‍ය කියලා තින්නේ සමාවෙන්. මේක අනවශ්‍ය මේක. මම ඒක ඩිලීට් කරලා දානවා. හොඳයි. අපිට යම් කිසි අදහසක් හෝ ප්‍රශ්නයක් තියෙනවද මේ සම්බන්ධයෙන්? බොහොම පින් මට හිතෙන තවත් චුට්ටක් අපිට මේ ප්‍රත්‍ය ඝටනා ගැන ඊළඟ සැරෙත් කරනවා නම් හොඳයි කියලා. හොඳයි, අපි බලමු මොකක්ද අපිට කරන්න පුළුවන් කියලා. හොඳයි, උසාවි. දැන් ගොඩක් තේරෙනවා අර විදිපාලේ මොනවද පාඩුව. දැන් හිමින් හිතින් තව ටිකක් තහවුරු කරගන්න ඕනේ. දැන් පැටලුම ගියා සෑහෙන්න. හොඳයි. මනසික සාකච්ඡා කරමු. මොනවාද තියෙනවද ප්‍රශ්න සාකච්ඡා කරමු. ශක්ති ප්‍රමාණයෙන් සාකච්ඡා කරන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම අපිට බොහෝම මේ ස්වාමින් වහන්සේලාගේ අපිට අනුග්‍රහයත් ලැබෙනවා, විශේෂයෙන්ම උපසම දෙනියයි උපසම ස්වාමින් වහන්සේකින්. ඉතින් උන්වහන්සේගෙමුත් අපිට කරුණු තවදුරටත් පැහැදිලි කරගන්න පුළුවන් අපිට නොතේරෙන තැන්. ඉතින් ඒ විදිහට අපි මේක හදාරන්න ඉගෙන ගන්න බලමු. හොඳයි. දැන් අර සජ්ජායනය කරනකොට යම් කිසි විදිහක වැටහීමක් තියෙනවා. දැන් අනන්තර ප්‍රත්‍ය ගත්තොත් එක සිතකින් අනතුරුවම තව සිතක් පහළ වෙනවා කියන තැනදී ඒ ඒ ප්‍රත්‍ය ගැන අවබෝධයක් තියෙනවද? ඒ වගේම සම්පයුක්ත ප්‍රත්‍ය ගන්නකොට නාම ධර්ම තමයි සම්ප්‍රයුක්ත වෙන්නේ, රූප ධර්මත් එක්ක සම්ප්‍රයුක්ත වෙන්නේ නැහැ කියන ඒ වගේ අදහස් තියෙනවා නම් ඒ අනුව හිතනවා නම් ඒ සජ්ජායනය යනකොට ඒක බොහෝ සෙයින් වටනවා. දැන් මේ හේතු ප්‍රත්‍ය යනකොට දැන් අපිට මේ වගේ දේවල් ගැන මෙනෙහි කිරීමක් සිද්ධ කරන්න පුළුවන්. ඒ වගේ මම හිතනවා මේක තව තව මේ පဋාණ අපි මේ සූවිසි ප්‍රත්‍ය සජ්ජායනය කරන අවස්ථාවේදී ඒ ධර්ම ගැන මෙනෙහි කිරීමට බොහෝ සෙයින්
උපකාර වෙනවා මේ අපිට මේ පොඩියෙන් හරි ලබා ගන්න දැනුම උපකාර වෙනවා කියලා. හොඳයි, එහෙමනම් අපි අද දවසේ සාකච්ඡාවත් නිමා කරමු. අපි එහෙමනම් වැඩසටහන අවසන් කරමු. ඖෂධි මාත්මිය, අපි වැඩසටහන අවසන් කරමු. එහෙනම් තෙරුවන් සරණයි. හොඳයි, තෙරුවන් සරණයි. බොහොම පිංවතුමාට අපි අද දවසේ සුපුරුදු පරිදි අතීත සංසාරයේ පටන් මේ මොහොත දක්වා මේ වැඩසටහන අතරතුරදීත් බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නය කෙරෙහි යම් කිසි හෝ අඩුපාඩුවක් අගෞරවයක් සිදු වුණා නම් පළමුවෙන්ම සමාව ඉල්ලා ගනිමු. තෙරුවන් කමා කර ගැනීම. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ බන්ති භූරි පඤ්ඤ තථාගත. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ ධම්ම සම්දික්ඛික අකාලික. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ සංඝ පුඤ්ඤක්කෙත්තං අනුත්තර. අපට මේ ආකාරයට මේ වගේ වැඩසටහනක් පවත්වා ගන්න අවශ්‍ය ධර්ම සජ්ජායනා ආදියත් ඒ වගේම පොතපත ආදී වටිනා ග්‍රන්ථ රත්නයන් ලියා තැබීමනු අනුග්‍රහ කරපු ඒ උතුම් ස්වාමීන් වහන්සේලාට පළමුවෙනි නියම කෘතවේදී පුණ්‍ය අනුමෝදනා කරමු. මේ පස්චිම ජනතාව කෙරෙහි මහත් අනුකම්පාවෙන් ඒ තමන් වහන්සේලාගේ ශාසනික ජීවිතයේ වැදගත් කාල පරිච්ඡේදයක් කැප කරමින් මේ ආකාරයට පොතපත ලියා තැබූ ඒ වගේම ධර්ම සජ්ජායනා පටිගත කරවා තබා අපවත් වී වදාළ අතිපූජනීය නාවේනි අරියධම්ම ස්වාමීන් වහන්සේටත් අතිපූජනීය රේරුකාණී චන්දිමල ස්වාමීන් වහන්සේටත් අපි රැස් කළ කුසල් කෘතවේදීව නමස්කාර පූර්වකව අනුමෝදන් කරමු. බෝධිසත්ව ගුණෝපේත අතිපූජනීය නාවිනි අරිදම්ම ස්වාමීන් වහන්සේට සමත්‍රිංසත් පාරමී ගුණ පුරාගෙන සුව පහසුවෙන් ලෞතුරා සම්බුද්ධත්වයට පත්වන්නට මේ කුසල් හේතු වේවා, වාසනා වේවා. උපදින ජාතියක් පාසා ආත්ම භාවයක් පාසා නිදුක් නිරෝගී සුවපත් දීර්ඝාෂ ජීවිතම ලබා ගන්නටත් හේතු වේවා, වාසනා වේවා. ඒ වගේම අතිපූජනීය රේරුකාණී චන්දිමල ස්වාමීන් වහන්සේටත් සුව පහසුවෙන් පාරමී දම් පුරාගෙන පතන්නා උතුම් බෝධියකින් නිර්වාණ අවබෝධය සඳහා මේ කුසල් හේතු වේවා, වාසනා වේවා. සසර සැරිසරනතුරු නිදුක් නිරෝගී දීර්ඝායුෂ ජීවිතම ලබන්නට හේතු වේවා, වාසනා වේවා. ඒ වගේම අපි දෙවියන් සියලු දෙවියන්ට පින් දෙමු. මෛත්‍රී බෝසතාණන් වහන්සේ ඇතුළු සියලු දෙවියන්ට ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකේ චිරං රක්ඛන්තු ත්වං සදා. මියගිය ඥාතීන්ට පින් දෙමු. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. මෙසේ ප්‍රාර්ථනා කරමු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා. ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු සබ්බ දුක්ඛා පමුජ්ජතු. සාදු සාදු සාදු. මේ උතුම් පဋාණ සජ්ජායනා වැඩසටහන සම්බන්ධී කරමින් ඒ වගේම වැඩසටහන අවසානයේ ඒ පාළි පාඨ සරල සිංහල බසින් අපට තෝරා බේරා පැහැදිලි කර දෙන ජයන්ත රත්නායක මහත්මයාටත් ඒ වගේම මේ තාක්ෂණික සම්පත් දායකත්වයේ ලබා දෙන්නා වූ තුසිත රාජපක්ෂ මහත්මයාටත්
මේ උතුම් වැඩසටහන ඉතාම අලංකාර ලෙස ඔබට ඉදිරිපත් කරන ඖෂධී රත්නසේකර මහත්මියටත් මෙම වැඩසටහනේ මුල් අදියරේ පටන් අපිට පිටපත් කිරීම ආදීනොත් අඩුපාඩු සොයා බලා සකස් කර දීමිනුත් මහත්සේ උපකාර කළ උපකාර දැනටත් කරන කුමඳුනී ලියනගේ මහත්මියටත් අපි ඉතාම කෘතවේදීව පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම සහභාගී වුණු කලණ මිතුරු ඔබ සැම දිනාටත් මේ සියලු කුසල් අපි ඉතාම කෘතවේදීව අනුමෝදන් කරනවා. අප සැම රැස් කරගත් කුසල් පින් ජයන්ත මහත්මයා, ඖෂධි මහත්මිය, ශ්‍රීමති මහත්මිය දුසිල දෙනාටම ඉතාමත්ම සුඛදායක ආකාරයට නිර්වාණ අවබෝධය වේවා. සිල් සත්‍යම දුක්ඛත්වා නිරෝධත්වා සෝපත්තිත්වා තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. හොඳයි, අපි එහෙමනම් ලබන සතියේ මොන ගැස්ම තෙරුවන් සරණයි. Terima kasih. Terima kasih.